දිවයිනේ හෙට දිනේ සිට මේ නීති දිග කොටසේ වර්ෂාපතනය තරමක වැඩිවීමක ලක්ෂණ පෙන්නුම් කරමින් පවතිනවා. එතකොට මේ තත්ත්වය බොහෝ විට බලපාන්නේ දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹවගේ පළාත්වලට තැනින් තැන වැසි හෝ ගිගුණු සහිත වැස්තත්යන් නිර්මාණය වෙනවා. හැබැයි මේ පෙර දිනවලට සාපේක්ෂව ඉදිරි දින කීපය තුළ මේ වර්ෂාපතනයේ තරමක වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම 27 වෙනි දින වෙනකොට තරමක තවත් වැඩිවීමක් තමයි අපිට බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙන්නේ. කෙසේ නමුත් දැන් දෙනට දිවයින තුල තියෙන තුලන් තත්ත්වය ප්‍රවාහය තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම නීති දිශාවෙන්. මේ සුළඟේ වේගයත් එලෙසම පවතිනවා. පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ තත්ත්වය බලපාන්නේ උතුරු මැද වයඹ, ඊට අමතරකව තිරිකුණාමලය, හම්බන්තොට, මොනරාගල වගේ ප්‍රදේශවල මේ තත්ත්වය බොහෝ විට අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව මේ වැසිත් සමග తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳවත් ජනතාව විමසිලිමත් වෙන්න කියන ඉල්ලීම අපි කරනවා. මුහුදේ කාලගුණය ගත්තම කංකසන්තුරේ ඉඳන් උත්තරම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත්, වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද තීරවල මේ සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම නීති දිශායෙන් හමන්නේ. එතකොට තරමක රළු වීමකුත් ඒ මුහුදු සීමාව තුළ තියෙනවා. අනෙක් කාරණේ තමා කල්පිටියේ සිට කොළඹ හරහා පොතුවිල් දක්වාම වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල මේ මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේක සාමාන්‍යයෙන් මීටර් 2.5 පමණ ඉහළ යෑමක් තමයි පෙන්නුම් කරන්නේ. එතකොට මෙවැනි තත්ත්වයක් ඉදිරි දින කීපය තුළ වර්ධනය වෙන ලකුණු තමයි අපේ කාලගුණ විශ්ලේෂණවල දැනට අපිට ප්‍රකාශ කරන්න හැකියාව තියෙන්නේ.